දානංච සමචරියංච මෙත්ත චිත්තංච. දානේද යහපත් හැසිරීම සමචරියාවද සිල්වත්කමනේ. මෛත්‍රී සිතද හේතු කොටගෙන බුදු පියාණන් වහන්සේ ලැබූ ලාභයක් පිළිබඳව ඔය මා පුඤ්ඤ භායි කියන සූත්‍රයේ සඳහන් වෙනවා. පින්වත්නි දැන් මම මේකද කියන්නේ ගොඩක් අය සමහර ඇත්ත හිතන් ඉන්නවා නේද දැන් දානේ දුන්නාම හොඳ තැන්වල උපදිනවා ලස්සන වල උපදිනවා දෙව්ලෝ මණ්ඩලව සැරිසරන්න වෙනවා අපිට ඒක නිසා දානේ කියන්නේ එච්චර වැදගත් දෙයක් නෙමෙයි වගේ ආකල්ප මිනිස්සු ගාව තියෙනවා. පින්වත්නි මට හිතෙනවා මේ ධර්මයේ වැරදි තැනකින් අල්ලගෙන කියලා. මොකද මේ සූත්‍ර දේශනාව හරියම පැහැදිලිව විස්තර කරනවා මහණෙනි පිනට බය නොවව් මා භික්කවේ පුඤ්ඤානම් භායිත මා භික්කවේ පුඤ්ඤානම් භායිත මහණෙනි පිනට බය වෙන්න එපා බලන්නකො ඒ කියන්නේ පින් කරන්න කියලා තියෙනවා කියන කෙනෙක් මහණෙනි පින් කියලා කියන්නේ සුකස්සේතම් භික්කවේ අදිවචනං ඉට්ටස්ස කන්තස්ස මනාපස්ස පියස්ස යදිදම් පුඤ්ඤානි බුදු පියාණන් වහන්සේ හරි පැහැදිලිව වදාරනවා සුකස්සේතම් භික්කවේ අදිවචනං ඉට්ටස්ස කන්තස්ස සුකස්ස මනාපස්ස යදිදම් පුඤ්ඤානි ඒ කියන්නේ මේ යහපත් වූ කැමැති සොඳුරු වූ යම් යම් සැපසාගත අද්දකීම් ලැබීම සඳහා ඒ පින් කියන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ඒක අදිවචනම් කිව්වේ වෙන නමක්. මහණෙනි මේ සැපට කියන වෙන නමක් පින් කියලා කියන්නේ. ඒකයි මේ කියන්නේ. සැපට කියන වෙන නමක්. බුදු පියාණන් වහන්සේ තමන්ගේ අතීත අත්දැකීමක් විස්තර කරනවා. මහණෙනි මම බොහෝ කලක් සංසාරේ මේ කරන ලද පුණ්‍ය කර්ම වල විපාක ආනිසංස භුක්ති විඳ කෙනෙක්. මහණෙනි මම පෙර සත්වසක් අවුරුදු 7ක් මෙත්සිත වඩලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මහා කල්ප 7ක් තිස්සේ මම මේ ලෝකෙට ආවේ නැහැ. මනුස්ස ලෝකෙට ආවේ නැහැ. ආබස්සර දෙවියන් අතර ආබස්සර බ්‍රහ්ම ලෝකේ තමයි පහළ වෙලා හිටියේ. සංවට්ඨ විවට්ඨමාන කල්ප අතරෙදි මං ඒ බඹලොවෙන් අනිත් බඹලොවට මාරු වෙනවා. ඒ කිව්වේ පින්වත්නි මේ ලෝකේ කාලයකට සංවර්ධනය වෙනවා. ලෝකේ කාලයකට විවර්තනය වෙනවා. ඒ කියන්නේ ලෝකේ ඇතිවීම සඳහා ගතවන කාලය යම් පරිද්දෙන්ද ඒ පරිද්දෙම නැතිවීම සඳහාත් ගත වෙනවා. ලෝක විනාශයෙන් පස්සේ නැවත ලෝකය නිර්මාණය වීම සඳහා ඒ නිර්මාණය උදා පටන් විනාශ වෙන දවස ලෝකයේ දහණය වෙලා අලුවත් ඉතුරු වෙන්නේ නැති දවසට ගත වෙච්ච කාලෙම ගත වෙනවා. අපි ඒකට කියනවා කල්පයක් කියලා. එතකොට සංවට්ඨමාන කල්ප විවට්ඨමාන කල්ප දෙකම එකතු කරපුවාම බුදුහාඳුරු වදාරනවා මම ලෝකය හටගන්නකොට මම ඔය ප්‍රථම ධානයේ වගේ ධාන ලබාගෙන උපදින බ්‍රහ්ම ලෝක තියෙනවනේ ඒ වගේ බ්‍රහ්ම ලෝකයකට එනවා. ලෝකය විනාශ වෙනකොට මම ආබස්සර බ්‍රහ්ම ලෝකයට යනවා. මොකද ආබස්සර බඹලව දක්වා විතර නෙමේ ලෝක විනාශයේදී ඒ ගින්නට දැවිලා යන්නේ. එතකොට එහෙනම් ඒකේ හරි පැහැදිලි කතාවක් කියනවා මේ එච්චරකට උන්වහන්සේ මහා කල්ප 7ක් තිස්සේ මෙච්චර ලොකු භාග්‍යයක් වින්දා. ඒ විතරක් නෙමෙයි මහණෙනි මම ඒහි ප්‍රතිඵල ලෙස මේ දෙවියන් අතරට ආපුවාම සක්‍ර දෙවියන් බවට පත් වෙනවා. දෙවියන්ගේ නායකය බවට පත් වෙනවා. 37 වාරයක් සක්‍ර පදවිය ලැබුවා. ඒ විතරක් නෙමෙයි මහණෙනි මම ඔය චක්‍රවර්ති රාජ සම්පත් ලැබපු වාර ගණන්. චක්‍රවර්ති රාජ සම්පත් ලැබපු වාර ගණන්. ඒ හැම තැනකම ඊටාම ප්‍රමුඛව ලොකු නායකත්වයක් පත්වරගෙන හිටපු වාර ගණන් අනන්තයි අප්‍රමාණයි. ඔය ප්‍රදේශ රාජ්‍ය ගැන එහෙම මොනවට කතා කරනවද අන්න ඒ වගේ විස්තරයක් තමයි තියෙන්නේ. ඒකට පින්වත්නි එකෙන් කියන්නේ දැන් මේ දේශනය අහලා මිනිස්සුන්ට රජකම ගැන, සිටුකම ගැන, යාන වාහන ගැන මේ ආසාවක් ඇති කරගන්න කියලා නෙවෙයි මේ කියන්නේ. නිර්වාණය දකින්නතුරු පුජ්‍යලේකුට ඒ බඳු භෞතික ලාභ ලැබෙන එක බුදුහාමුදුරේක ප්‍රතික්ෂේප කරන්න කිව්වෙත් නැහනේ. නැත්තම් සිද්ධාර්ථ කුමාරයා තුසිත භවනයේ සිට කිඹුල්ලත් නුවර මහා මායා දේවියගේ කුසට වැඩීම තුසිත භවනයේ සිට. එතකොට පින්වත්නි මේ අනන්ත සංසාරේ කරපු පින්වල විපාක විදියට උන්වහන්සේත්
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවසාන භවයේ දක්වාම බොහෝ ලාභ භුක්ති විඳ. ඒ නිසා ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ යම්කිසි ඉගැන්වීමක් කරනවා මේ දක්වා මෙන්න මේ වගේ ලැබීම් මම ලැබුවා කියලා. ඒතර බුදුහාමුදුරු පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලට මහණෙනි මම ඒ එච්චරකට ලාභ ලැබුවේ මොනවා නිසාද මේ පුණ්‍ය කිරිය පින්කම් නිසා. එහෙනම් ඔබත් බුදුහාමුදුරු පැහැදිලි කළා ඔබත් එහෙනම් පින්කම් කරන්න කියලා. නැහැ පින්කම් කියපු ගමන් මිනිසුන්ට මතක් වෙන්නේ ලවුඩ් ස්පීකර් එකක් දාලා ඉවරලා ගෙදර ගමට මැහෙන්න බණක් කියන එක විතරනේ. බණක් කියන එක පින්කම් වල ආරම්භකම වැඩේ තමයි. හැබැයි පින්වත්නි මේ යහපත් කටයුතු වලට සමචර්යා වලට අපි පින කියලා කුසලයේ කියලා කියනවා. එතකොට මේ සූත්‍රය පැහැදිලි කරනවා. එහෙනම් දාණය සමචර්යංච දානංච සමචර්යංච මෙත්ත චිත්තංච. එහෙනම් දාණයද සිල්වත්කමද මෙත්ත චිත්තංච කියන්නේ මෛත්‍රී සිත. දැන් මේක තව විදිහකට විග්‍රහ කරන්න බැරි දාන සීල භාවනා කියන තුන් පින්කම් මෙතන තියෙනවා කියලා. එහෙනම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම අපේ ජීවිතවලට හුරු කර ගැනීම නිර්වාණගාමී බවටත් එතෙක් නිරුපද්‍රිතව මේ සසර ගමන ගමන් කිරීමටත් උපකාර වන බව තමයි අපිට මේකෙන් පැහැදිලි වෙන්නේ.